සුබ දවසක් සියලු දෙනාට. ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ අධ්‍යාපන අංශය මගින් මෙහෙවනු ලබන පාඩම් මාලාව හා සමග තමයි ඔබ සියලු දෙනා අපහා එක් වී සිටින්නේ. මේ පාඩම් මාලාව අධ්‍යයනය කිරීම තුළින් මේකට ඇහුම්කන් දෙන මේක අධ්‍යයනය කරන සියලුම දරුවන්ට දෙවියන් වහන්සේගේ කරුණාවත් ඒ වගේම විශේෂයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා යම්කිසි පිටිවහලක් වෙයි කියලා අපි සියලු දෙනා විශ්වාස කරනවා. එම නිසා දහවන ශ්‍රේණියට අදාළ පාඩම් මාලාවේ සංයුක්ත තැටියක් මාර්ගයෙන් ඔබ අතට පත්වෙන මේ පාඩම් මාලාව හොඳින් අධ්‍යයනය කරලා ඔබගේ විභාගවලට යම්කිසි රුකුලක් වීමට ඔබ උත්සාහ දරනු ඇතැයි අපි විශ්වාස කරනවා. එම නිසා මේ සංයුක්ත තැටියට දහවන ශ්‍රේණියේ පළමු පාඩම් 27 ඇතුළත් වෙනවා. විවිධ වූ ගුරුවර ගුරුවරියන් යටතේ මේ පාඩම් මාලාව ඔබ අතට ඉදිරිපත් වන අතර ඉන් ඔබ උපරිම ප්‍රයෝජනය ලබා ගන්නු ඇතැයි අපි අපේක්ෂා කරන අතර මේ තුලින් දෙවියන් වහන්සේගේ කරුණාව ඔබගේ ජීවිතයට සහ ඔබේ අධ්‍යාපනයට ලැබේවායි අපි මුළු හිතින් ප්‍රාර්ථනා කර සිටිනවා. හොඳයි, අද දවසේ අපි බලන්නට යනවා දහවන ශ්‍රේණියේ පළවෙනි පාඩම. ඊට කලින් මම ඔබට කියන්න ඕනේ මේ සියලුම පාඩම් සකස් වෙන්නේ තේමාවන් පහක් යටතේ. පළවෙනි තේමාව තමයි සියල්ලට කර්තෘ වන නිර්මාතෘවරයාණන් වන දෙවියන් වහන්සේ. දෙවෙනි තේමාව යේසුස් වහන්සේගේ පරිපූර්ණ ජීවිතය හා සේවය. තුන්වෙනි තේමාව ශුද්ධාත්මයන් වහන්සේ තුලින් දිරිය හා සවිය ලැබීම. හතරවෙනි තේමාව දේව රාජ්‍යයේ වටිනාකම් පෙරදරි කරගෙන සදාචාරාත්මක සමාජයක් ගොඩනැගීම සහ අවසාන තේමාව ශුද්ධ වූ බයිබලයේ ජීවිතයට අත්වැලක් කර ගැනීම. මේ තේමා පහ යටතේ මේ පාඩම් 27 අපි කොටස් වලට බෙදලා තියෙනවා. අද දවසේ ඔබත් සමග සාකච්ඡා කරන්නේ සියල්ලේ කර්තෘ වන දෙවියන් වහන්සේ කියන තේමාව යටතේ එන පළවෙනි පාඩම දිවසි වැකිහා කිතු උපත. දිවසි වැකිහා කිතු උපත කොහොමද යේසුස් වහන්සේ මේ ලෝකයට එන්න කලින් මිට අවුරුදු ගානකට කලින් උන්වහන්සේගේ පැමිණීම සම්බන්ධව දිවසි වරුන් විසින් ප්‍රකාශ කරන්නට යෙදුණු වදන් පිළිබඳ තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. අපි මුලින්ම බලන්න යනවා ඒ පාඩමට අදාළ මාතෘකාවේ සඳහන් වන පරිදි දිවසි වැකි දිවසි වරයා කවුද මේ දිවසි වරයා කියන්නේ කියලා. දිවසි වරයා කියන්නේ දෙවියන් වහන්සේගේ කැඳවීම තුළ දේවානුභාවයෙන් පණිවිඩය එළිදරව් කරන තැනැත්තා. යම්කිසි අනාගතය සම්බන්ධව පෙරනිමිති පවසන ඕන අය එදා සමාජෙත් හිටියා, අද සමාජෙත් ඉන්නවා. දැන් මෙතන ඔබ දරුවනේ දැනුවත් වෙන්න ඕනේ වැදගත්ම දේ තමයි මෙතන දෙවිසිවරයා කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරන තැනැත්තා. මේ දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරන තැනැත්තව දේව මුඛය කියලා හැඳින්නුවා. ඕන තරම් එදා සමාජයේ දිවසිවරු හිටියා. මිසරයේ දිවසිවරු, ඊජිප්තුවේ දිවසිවරු, අනාගතය ගැන කියන අපි ඒකට තව නමක් කියනවා අනවිනකාරයන්, විජ්ජාකාරයන්. යම්කිසි ඔවුන්ට වෙනත් බලයකින් යම් ආකාර දේවල් කරන්න හැකියාව තිබ්බා. නමුත් මෙතන සුවිශේෂී වන්නේ දෙවියන් වහන්සේගේ වචනය ඔවුන්ගේ මුඛය තුළින් පැහැදිලි වෙන නිසා. ඒකට ඔවුන්ගේ හැම වාක්‍යයකටම පෙර හෝ පසු ඔවුන් සඳහන් කරනවා සමිදානන් වහන්සේ මෙසේ වදාරනසේක. දෙවියන් වහන්සේගේ වචනය මෙසේය. හැම තිස්සෙම දෙවියන් වහන්සේව යොදවමින් තමයි ඔවුන්ගේ වචන ප්‍රකාශ කෙරුවේ. ඒක නිසා තමයි ඊශ්‍රායලයේ දිවසිවරයා කියන වැදගත්කමක් සලකන්නේ. මොකද්ද මේ දිවසිවර කාර්යභාරය? වැදගත්ම මූලිකම දේ තමයි දෙවියන් වහන්සේගේ පණිවිඩය මිනිස්සු අතරට ගෙන යාම. ඒක තමයි මූලික කාර්යය. ඊට අමතර දිවසිවරයන්ගෙන් වූ සේවාවන් රාශියක් තිබුණා. පළවෙනි එක තමයි අර කාරණාවට අමතරව සීනයි ගිවිසුම මතක් කිරීම. සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීමට දායක වීම. රජුන්ට මඟ පෙන්වීම, උපදෙස් දීම. සමාජයේ යම් ගැටලුවක් ප්‍රශ්නයක් ඇතිවෙන වෙලාවෙදී ඒ අය වෙනුවෙන් පෙනී සිටීම. විශාල රාජකාරී කාර්යයන් රාශියක් මේ දිවසිවරුන් විසින්
සිදුකරනු ලැබුවා. ඒක නිසා දෙවියන් වහන්සේ පුරාණ ගිවිසුමේ සුවිශේෂී කණ්ඩායමක්ව තෝරාගෙන ලැබුවා. ඒ අය තමයි අපි දිවසිවරුන් කියලා කියන්නේ. දැන් දිවසිවරුන් පිළිබඳ විශාල වර්ගීකරණයේ තියෙනවා, ශාස්ත්‍රීය තියෙනවා, ලේඛක තියෙනවා, සුළු තියෙනවා, මහා දිවසිවරුන් කියනවා. ඇත්තටම එතරම්ම ලොකු දැනුමක් ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් දිවසිවරයා කියන්නේ කවුද, දිවසිවර කාර්යභාරය මොකක්ද කියලා දැනගන්න ඕනේ. දැන් අද අපේ පාඩමට අදාළ වෙන්නේ යේසුස් වහන්සේගේ පැමිණීම සම්බන්ධව යම්මාකාර දිවසිවරුන් විසින් පණිවිඩයක් ප්‍රකාශ කරනවා. ඒ පණිවිඩය මොකක්ද කියන එක තමයි අපි විශේෂයෙන් දැනගත යුතු වන්නේ. මේ පාඩමේ තියෙන සම්පූර්ණම යේසුස් වහන්සේගේ පැමිණීම සම්බන්ධව දෙසූ දිවසි වැකීම නිසා මේ පාඩමට අදාළ අපි දිවසිවරු දෙන්නෙක්ව පෙන්නුම් කරනවා. කවුද මේ දිවසිවරු දෙදෙනා? පළවෙනි එක්කෙනා තමයි යෙසායා දිවසිවරයා, දෙවනි දිවසිවරයා මීකා දිවසිවරයා. එහෙනම් යේසුස් වහන්සේ පිළිබඳ අනාවැකි පවසන ලද දිවසිවරුන් කවුද කියලා ඇහුවම ඔබ කියන්න ඕනේ පිළිතුර යෙසායා සහ මීකා. අපි දෙවනි පාඩමේදී බලන්න යනවා ස්නාවක ජොහන් සම්බන්ධ දිවසි ප්‍රකාශන මොනවද කියලා. දැන් මේ පාඩම යේසුස් වහන්සේගේ ජීවිතයට අදාළ කොටස් ගැන විතරයි අපි සාකච්ඡා කරන්නේ. අපි බලමු එම දිවසිවරුන්ගේ දිවසි වැකි ප්‍රකාශන මොනවාද, ඒ ප්‍රකාශන ඔවුන්ගේ ජීවිතය හරහා ඔවුන් ප්‍රකාශ කරන ලද දේවල් යේසුස් වහන්සේගේ ජීවිතය තුළින් මොන ආකාරයේද ස්ථාපිත වුණේ කියලා. පළවෙනි එක්කෙනා යෙසායා දිවසිවරයා, ඔහුගේ පළවෙනි වැකිය බලන්න කන්‍යාවියක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නීය, ඔහුට එම්මානුවෙල් යන නාමය තබන්නීය. කන්‍යාවියක් ගැබ් ගැනීම සාමාන්‍යයෙන් කාන්තාවක් විවාහයෙන් පස්සේ තමයි දරුවෙකු බිහි කිරීමේ හැකියාව එක දෙවියන් වහන්සේගෙන් ලැබෙන ආශිර්වාදය. නමුත් මෙතන දිවසිවරයා ප්‍රකාශ කරනවා කන්‍යාවියක්, අපි කියනවා ළමයි අහලා ඇති, තාම තරුණ වියේ, ටීනේජ් කාලේ කියලා. ඒ තරුණ වියේ ඉන්න කාන්තාවක් කන්‍යාවියක් ගැබ් ගන්නවා, ඒක විය නොහැකි දෙයක්. ඒ විය නොහැකි දෙය දෙවියන් වහන්සේ දේව මුඛය වූ දිවසිවරුන් ලව්වා ප්‍රකාශ කරවනවා. දැන් මේ සිදුවීමම තමයි අවුරුදු 700කට කලින් යේසුස් වහන්සේ ඉපදෙන අවුරුදු 700කට කලින් තමයි මේ ප්‍රකාශනය සිදු කරන්නේ. එතකොට 700කට පස්සේ මෙතන මතෙවුතුමාගේ සුවිශේෂය සඳහන් වෙනවා, මෙන්න කන්‍යාවියක් ගැබ්ගෙන පුත්‍රයෙකු බිහි කරන්නීය, එම්මානුවෙල් යන නාමය තබන්නේය කියලා. එහෙනම් ඒ දිවසි වැකි මතෙව්ගේ සුවිශේෂයෙන් සම්පූර්ණ වුණා. කවුද මේ කන්‍යාවිය? මරියතුමි. මරියතුමි එවකට විවාහ බස් ගිවිසගෙන, මොකද විවාහ බස් ගිවිසගෙන කියන්නේ එන්ගේජ් වෙලා, විවාහ වෙලා නෙමෙයි, විවාහ වෙන්න යෝජනා වෙලා හිටියා. නමුත් ඒ කාලේ යුදෙව් සමාජයේ විවාහයට ප්‍රථම දරුවෙක් බිහි වෙන්න ආවා කියන්නේ ගල් ගහලා මරන්න පුළුවන් වැරදක්. ඒක නිසා තමයි ජෝසප් තුමා ඇයව දාලා පලා යන්නේ. ඒ වෙලාවේ දේව දූතයා ජෝසප්ට කතා කරලා කියනවා ඇයහා විවාහ වෙන්න කියලා. ඇගේ කුසට දරුවෙක් ඇවිල්ලා. කොහොමද ඒ දරුවා ලැබෙන්නේ? දෙවියන් වහන්සේගේ බල පරාක්‍රමය මරියතුමීගේ ජීවිතය හරහා වෙලා පවතින නිසා. එහෙනම් ඒ අනාවැකිය නව ගිවිසුම තුල ඉෂ්ට සිද්ධ වුණා. ඒ වගේම දෙනවා මෙතනදි තව නමක් දෙනවා, ඔහුට එම්මානුවෙල් යන නාමය තබන්න. එම්මානුවෙල් කියන්නේ දෙවියන් වහන්සේ අප සමගයි. දෙවියන් වහන්සේ අප සමග ඉන්නවා නම් පුතේ දුවේ අපිට බිය නොහැකි බොහෝ දේවල් වෙනවා. එදා සමාජයේ තුනා නම් අද මතක තියාගන්න මේ පාඩම් මාලාව අපි විභාගයකට මුහුණ දෙන්නේ. අපි විභාගයකට මේවා අධ්‍යයනය කරන්න ඕනේ. නමුත් මේ හැම දෙයක් තුළින්ම මතක තියාගන්න ඔබේ මගේ ජීවිතයට දෙවියන් වහන්සේ කතා කරනවා. එහෙනම් උන්වහන්සේ විය නොහැකි බොහෝ දේවල් ඔබේ මගේ ජීවිතය හරහා උන්වහන්සේ පෙන්නුම් කරනවා. සුව කරන්න බැරි ලෙඩ රෝග උන්වහන්සේ සුව කරන, උන්වහන්සේ ස්පර්ශ කරනවා. ජීවිතයේ ප්‍රශ්න වේදනාව කරදරයෙන් ඉන්න තැන්වලදී දෙවියන් වහන්සේගේ ස්පර්ශය තියෙනවා.
එනම් බොහෝ කාර්යයන් උන්වහන්සේ එදා සමාජයේ මිනිසුන්ට දුන්නා වගේම අද සමාජයටත් උන්වහන්සේ ලබා දෙනවා. ඒ පළවෙනි කාරණාව යෙසායාගේ. දෙවෙනි කාරණාව තමයි දාවිත් රජ පෙළපත නැමැති වෘක්ෂයෙන් රාජාංකුරයක් හටගන්නේය. එහි මුල් වලින් අලුත් පැලයක් නැගී එන්නේය. එහෙනම් දෙවෙනි ආකාරයේ පෙන්වන්නේ දාවිත් රජ පරම්පරාවෙන් එනවා කියලා. දාවිත් කියන්නේ දෙවියන් වහන්සේ තෝරාගත් ඉතා ප්‍රසන්නම පුද්ගලයා. දාවිත් රජතුමාගේ ජීවිතයේ මුල්ම රජතුමා ඊශ්‍රායෙල් ඉතිහාසයේ පළවෙනි රජතුමා සාවුල්, දෙවෙනි රජතුමා දාවිත්, තුන්වෙනි රජතුමා සලමොන්. නමුත් දෙවියන් වහන්සේට ප්‍රසන්න හිටපු එකම රජතුමා තමයි දාවිත් රජතුමා. දැන් මේ ප්‍රකාශනයේ යෙසායා කියනවා උන්වහන්සේ මෙසියස් වහන්සේ ගැලවුම් කාරයා එන්නේ දාවිත් රජ පරම්පරාවෙන්. දෙවියන් වහන්සේ තෝරගත් ඉතාම ආදරය කරපු ධර්මිෂ්ඨ රජතුමේ. එම නිසා ඒ අනාවැකියේ ඉෂ්ට වෙනවා යේසුස් වහන්සේගේ පියා විදිහට ජෝසප් තුමාව තෝර ගැනීම තුල. ජෝසප් තුමා පැවත එන්නේ දාවිද්ගේ පෙළපතින්. එහෙනම් යෝසෙප්ගේ පුතා විදිහට යේසුස් වහන්සේට ඒ නාමය ලැබෙනවා. ඒ දෙවනි කාරණාව. තුන්වෙනි කාරණාව යෙසායා කියනවා අන්ධකාරයේ ඇවිද්ද සෙනග මහත් ආලෝකයක් දුටුවෝය. ඝනදුරු දේශයේ විසූ අය කෙරෙහි එළියක් දැන් බැබලෙන්නේය. අන්ධකාරයට ආලෝකය. ඝනදුරෙන් උන්වහන්සේ එළියක් බබලවනවා. උන්වහන්සේ මේ සමාජයේ යුදෙව් සමාජයේ පලස්තීන දේශයට එනකොට ඒ සමාජයේ වැඩි දෙනා ජීවිතයේ අසහනෙන් වේදනාවෙන් කරදරයෙන් හිටපු අය. වැඩි දෙනෙක් හිටියේ අයකැමියන් හිටියා, ඒ වගේම රෝගීන් හිටියා, වැඳපුවන් හිටියා, සමාජයේ තැනක් නොලැබුණු අය හිටියා, මේ ගණිකාවන් හිටියා. මේ සමාජයේ ලස්සන සමාජයක් නෙමෙයි ඊසාසේ ආපු. දැන් උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ අනාගත වාක්‍ය කියනවා මේ ඝනාන්ධකාරයේ ඉන්න අයට තමයි ආලෝකයක් දෙන්නේ. එහෙනම් දෙවියන්ගෙන් බලාපොරොත්තු ඒක. යහපතේ ඉන්න මිනිස්සු, හැමදේම හරි කියලා ඉන්න මිනිස්සුන්ව ගලව ගැනීම නෙමෙයි. උන්වහන්සේට අවශ්‍ය වුණේ මේ ජීවිතේ ඉතාම ආගාදයට පත් වෙලා ඉන්න බොහෝම පල්ලැහැත්තේ ඉන්න අයට උන්වහන්සේ උපකාරවන්ත වීම. එහෙනම් ඒක තමයි කියන්නේ ජීවිතේ වේදනාව, කරදර, පීඩාව තුල මිරිකලා ඉන්න මිනිස්සු වෙනුවෙන්, ඝනදුරේ හිටපු අය වෙනුවෙන් උන්වහන්සේ ආලෝකයක් වුණා කියන එක. ඒ ප්‍රකාශනයේ යෙසායා ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශනයේ යේසුස් වහන්සේගේ ජීවිතෙන් මේ පොත අධ්‍යයනය කරනකොට ඔබට ඉදිරියේදී දකින්න ලැබේවි මොන ආකාරයේද යේසුස්සේ ක්‍රියාත්මක වුණේ කියලා. හොඳයි, අපි කරුණු තුනක් බැලුවා. අපි බලන්න එනවා ඊළඟට හතරවෙනි කරුණ. යෙසායා තමයි වැදගත්ම දිවැසිවරයා මේ කොටසට අනුව. ඔහු තමයි වැඩිපුරම ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ. එම නිසා පුතාලා මේ පිළිබඳ හොඳ අවබෝධයකින් සිටීම වැදගත් කියලා මම හිතනවා. ඊළඟ හතරවෙනි කරුණ තමයි අපට ලදරුවෙක් උපන්නේ අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. එතුමානෝ අපේ රජවන සේක. මෙන්න එතුමානන්ගේ විශේෂ සුවිශේෂ ගුණාංග හතරක් සඳහන් වෙනවා. උන්වහන්සේ අසිරිමත් උපදේශකයානෝය, ප්‍රතාපවත් දෙවිතුමානෝය, සාමයේ කුමාරයානෝය, සදාතන පියානෝය. වැදගත් කරුණු හතරක් මම නැවත මතක් කරන්නම්. එතුමානෝ අසිරිමත් උපදේශකයානෝය, ප්‍රතාපවත් දෙවිදානෝය, සදාතන පියානෝය, සාමේ කුමාරයානෝය. මෙතන නොකිය කියනවා මේ දෙවියන් වහන්සේ. අපි යේසුස් වහන්සේට අපි නත්තල් කාලේ ලං වෙනකොට යේසුස් වහන්සේ සාමේ කුමාරයානන් කියලා අපි හඳුන්වනවා. ඒ වගේම යේසුස් වහන්සේ මේ දෙවියන් වහන්සේ බව ඔවුන් ප්‍රකාශ කරනවා. උපදේශකේ කෙනෙක්ට අවවාද දෙන්න, කෙනෙක්ගේ ජීවිතයට යම් කිසි සහනයක් වෙන්න, අනිත් කෙනාගේ හිත සනසන්න එතුමානම් තරම් තවත් කෙනෙක් නෑ. ඒක නිසා ඒ ක්‍රිස්තු චරිතය ඔබේ මගේ ජීවිතයට ආදර්ශයට ගන්න ඕනේ. උන්වහන්සේ මේ ලෝකේ ස්ථාපිත කරලා ගිය ඒ කර්තව්‍යය ඉදිරියට ගෙන යන්න තියෙන්නේ දැන් ඔබට සහ මට. ඒක නිසා උන්වහන්සේ මේ අතීතයේ පෙන්නලා දීපු, මේ දිවැසිවරුන් පෙන්නලා දීපු මේ කර්තව්‍යයන් මේ ආකාරයට යේසුස් වහන්සේගේ ජීවිතෙන් සම්පූර්ණ වෙනවා. මේ හැම වැකියක්ම
නව ගිවිසුමේ සම්පූර්ණ වුණා. මේ හැම වැකියක්ම නව ගිවිසුමේ සඳහන් වෙනවා. මොකක්ද මේකට කියන්නේ? මේකට සමාන වෙන දේවල් කියනවා. බලන්න පුත්‍රයෙකු පිළිසිඳ ගන්නවා. ඔහුට යේසුස් යන නාමය තබන්න. ඔහු ශ්‍රේෂ්ඨ වෙනවා. පරමෝත්තමයාණන්ගේ පුත්‍රයායයි කියනු ලබනවා. ඔබට මතක ඇති මේ කොටස එන්නේ යේසුස් වහන්සේගේ උත්පත්තිය පිළිබඳ මරියතුමීට ගාබ්‍රියල් දේවදූතයා පැවසූ වදන්. දැන් මරියතුමී දන්නවද මෙහෙම දෙයක් කලින් තිබ්බා කියලා? මරියතුමී හිතනවද මේ දෙවියන් වහන්සේ තමාගේ කුසේ ඉපදෙනවා කියලා? නමුත් දේවදූතයා හරහා මේ අතීතේ දිවසිවරුන් කියපු මේ වාක්‍යම සම්පූර්ණ වෙන්න සලස්සනවා. වැදගත් වෙන්නේ ඒකයි. දිවසි වාක්‍ය ඕනම කෙනෙක්ට දිවසි වාක්‍ය කියන්න පුළුවන්. නමුත් අත්‍යවශ්‍ය වෙන්නේ මේ දිවසි වැකි හරියට තහවුරු වුණොත්, ඒක හරි ගියොත් විතරයි ඒ දිවසි වැකි ප්‍රකාශ අපි ඒක පිළිගන්න හැකියාවක් තියෙන්නේ. එහෙනම් මෙපමණකල් මේ කියපු හැම ප්‍රකාශනයක්ම යේසුස් වහන්සේගේ ජීවිතය තුළින් තහවුරු වුණා. යසායාගේ අවසාන දිවසි වැකිය එතුමානෝ යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද රජකම් කරන සේක. යේසුස් වහන්සේගේ ජීවිතයේ මෙසියස් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය අපි පෙන්නුම් කරනවා. උන්වහන්සේ විශේෂයෙන්ම යුක්තිය හා ධර්මිෂ්ඨකම, උන්වහන්සේගේ රාජ්‍ය සාධාරණයි. ධර්මිෂ්ඨකම කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා රයිචස්නස් කියලා. ධර්මිෂ්ඨකම කියන්නේ සියලු ගුණාංගවල එකතුව, ධර්මයේ යහපත් විදියට හැසිරීම තුළින් ඇතිවෙන්නා වූ දේ. අපිට සමහර ගුණාංග තියෙනවා, අපිට ඒවා එකපාරම කියපු ගමන්ම අපිට යම්කිසි හැඟීමක් ඒ ගුණාංගය තුළ දකිනවා. සමාව දීම කියුවම අපි දන්නවා කෙනෙක් තරහ වුණා, ඔන්න දැන් යාළු වෙලා. ප්‍රේමය ආදරය කිව්වම මොනවා හරි ලබා දෙන දෙයක්, ඒක ලබා දෙන යම්කිසි ද්‍රව්‍යයක්, ස්පර්ශයක්, ඒකෙන් අපේ ප්‍රේමය ආදරය පෙන්වන්න පුළුවන්. ඉවසීම කිව්වොත් යම්කිසි දෙයකදී නිශ්ශබ්ද වීම, යම්කිසි අපිට හැඟීමක් එනවා. හැබැයි ධර්මිෂ්ඨකම කිව්වම ඒ හැඟීමක් එකපාර එන්නේ. දරුවනි මතක තියාගන්න, ධර්මිෂ්ඨකම කියන්නේ සියලු ගුණාංගවල එකතුව. එහෙනම් උන්වහන්සේගේ රාජ්‍යයේ යුක්තිය හා ධර්මිෂ්ඨකම තියෙනවා, හරි දේ තියෙනවා. අනිත් අයට සමහරවට හරි දේ පේන්නේ නැති වුණාට දෙවියන් වහන්සේ සර්ව සාධාරණ විනිශ්චය කරන දෙවිතුමෙක් බවට පත් වෙනවා. එම නිසා මේ කරුණු කාරණා යසායා පෙන්නුම් කරනවා යේසුස් වහන්සේගේ ජීවිතය තුළ පෙන්නුම් වුණා කියලා. එහෙනම් අපි නැවත වතාවක් මතක් කරමු යසායා දිවසිවරයාගේ ප්‍රකාශන. පළවෙනි එක කන්‍යාවියක් ගැබ්ගෙන පුත්‍රයෙකු ලබනවා කියන එක. දෙවනි කාරණාව දාවිත් රජ පරම්පරාවෙන් පැවතෙන්නා වූ රාජාංකුරයක් හටගන්නවා කියන එක. තුන්වෙනි එක තමයි අන්ධකාරයේ ඇවිද්ද සෙනග මහත් ආලෝකයක් දුටු බව. හතරවෙනි එක තමයි එතුමාණන්ගේ තියෙන්නා වූ ගුණාංග හතරක් ගැන කතා කෙරුවා. එතුමාණෝ අසිරිමත් උපදේශකයානෝය, ප්‍රතාපවත් දෙවිතුමාණෝය, සදාතන පියාණෝය, සාමයේ කුමාරයාණෝය. ඊට පස්සේ අවසාන වාක්‍ය ගැන කතා කරනවා, එතුමානෝ යුක්තියෙන් හා ධර්මිෂ්ඨකමින් රජකම් කරන බව. ඔන්න යසායා දිවසිවරයා සම්බන්ධ කරුණු පහ. දැන් අපි ඊළඟට තවත් එක්කෙනෙක් තියෙනවා. ඒ තමයි දිවසිවර මීකා. මීකා ගැන ලොකු කොටසක් සඳහන් වෙන්නේ නැහැ. මීකා ගැන එක දිවසි වදනක් සඳහන් වෙනවා. අපි බලමු ඒ දිවසි වදන මොකක්ද කියලා. ඔහු සඳහන් වෙනවා, එම්බා බෙත්ලෙහෙමේ එප්‍රාතා ති ජුදාහි ගෝත්‍රවලිනිතා අල්පවන්නේය, ඒත් ඊශ්‍රායල් කෙරෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැගී එන්නේය. එතුමානන්ගේ පෙළපතේ මුල දුරාතියෙන්ද පැරණි යුගයෙන්ද එන්නේය. මේ කවුරුදු ගානකට කලින් කියනවා මෙතන රජකම් කරන්න රජෙක් එන්නේ බෙත්ලෙහෙමේ එප්‍රාතා, ඉතාම සුළු ගමකින්.
වැඩි පිළිගැනීමක් නැති පොඩි ස්ථානයකින් මෙසියස් වහන්සේගේ පැමිණීම සිදු වෙනවා කියලා. එතුමානෝ අධිපතියෙක්, එතුමානෝ රජකම් කරනවා. එතුමානන්ගේ බල පරාක්‍රමය මුළු ලෝකයටම විහිදෙනවා. ඉතින් මොකට මේ අනාවැකි කොහෙන්ද ලැබෙන්නේ? මං කිව්වා දිවිසිවරුන්ගේ කාර්යභාරය ගොඩක් තිබ්බා. නමුත් මේ අනාවැකි එන්නේ සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගෙන්. ඒක තමයි මේ දිවිසිවරු සුවිශේෂී වන්නේ දේව මුඛය කියලා කියන්නේ ඒක හේතුව නිසා. මොකද මේ අනාවැකියක් හරියට ඉෂ්ට උනේ නැත්තම් අපේ මේ බයිබලයේ තියෙන සියල්ලම අසත්‍ය වෙනවා. මේ බයිබලයේ පුරාණ ගිවිසුම සහ නව ගිවිසුම එකිනෙකාට සම්බන්ධයි. ඒ සම්බන්ධතාවය තුළ මේ බයිබලයේ සියලුම වදන් ඉෂ්ට සිද්ධ වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඒක නිසා මේ අපි පාඩම් මාලාවට අධ්‍යයනය කිරීමට පවා ඔබට දෙන්නේ උන්වහන්සේගේ ජීවිතය තුළින් ඒවා පෙන්눔 කරපු දේවල්. එහෙනම් උන්වහන්සේගේ උපත සහ උන්වහන්සේගේ පෙළපත පිළිබඳ පැහැදිලි තීරණයක් දිවසිවර මීකා විසින් ලබා දෙනු ලබනවා. උන්වහන්සේ සාමාන්‍ය දුකී දුප්පත් පැලක ඉපදුනත් යේසුස් වහන්සේ කියන්නේ අධිපතියෙක්, රජකම් කරන දෙවි කෙනෙක්. මේ විදිහට උන්වහන්සේගේ පැමිණීම තුළ සමස්ත මානව වර්ගයාටම විමුක්තිය උදා කිරීමට සමත් වූ බව මේ දිවසි ප්‍රකාශන ඔස්සේ අපිට දැනගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒක නිසා නැවත කෙටි හැඳින්වීමක්, කෙටි මතක් කිරීමකින් මම මේ පාඩම් මාලාව පාඩම අවසන් කරනවා. අපි කතා කරුවා දිවසිවරය කියන්නේ කවුද කියලා. අපි කතා කරුවා, අපි බැලුවා දිවසිවරුන්ගේ කාර්යභාරය, ඒ වගේම යේසුස් වහන්සේ හා සම්බන්ධ ප්‍රකාශ කරන ලද දිවසිවරුන් කවුද සහ ඔවුන්ගේ ප්‍රකාශන මොනවද කියලා අපි සාකච්ඡා කරුවා. ඒ වගේම මේ තුලින් අවසානයේ සමස්ත මානවයාට හිමි වෙන්නා වූ විමුක්තිය පිළිබඳ අපි කතා කෙරුවා. හොඳයි, මම හිතනවා දරුවන්ට මේ පිළිබඳ යම් කිසි අවබෝධයක් ඇති වෙන්නේ නැති කියලා. එම නිසා ඒක තවත් තහවුරු කර ගැනීමට මම ප්‍රශ්න කීපයක් ඔබ වෙත ඉදිරිපත් කරනවා. ඔබට පුළුවන් මේ ප්‍රශ්න වලට පිළිතුරු දීලා මේ පොතට අදාළ පාඩම සම්පූර්ණ කරලා මේ පාඩමේ තියෙන ගැටලු සහගත තත්වයන් තියෙනවා නම් ඒවා निराකරණය කරගන්න. හොඳයි, ලියා ගන්න පළවෙනි ප්‍රශ්නේ. දිවසිවරයා යනු කවුරුන්ද? දෙවෙනි ප්‍රශ්නේ, දිවසිවර කාර්යභාරය පහදන්න. තුන්වෙනි ප්‍රශ්නේ, යේසුස් වහන්සේ පිළිබඳ දිවසි වැකි ප්‍රකාශ කරන ලද දිවසිවරුන් නම් කර, යේසුස් වහන්සේ පිළිබඳ දිවසි වැකි ප්‍රකාශ කරන ලද දිවසිවරුන් නම් කර ඔවුන්ගේ දිවසි ප්‍රකාශන, ඔවුන්ගේ දිවසි ප්‍රකාශන වෙන වෙනම ලියන්න. හොඳයි, මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයනු ඇතැයි මම විශ්වාස කරනවා. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.